युद्ध हमुदा प्रतियन विशेष प्रकाश लॉकडाउन दीर्घवेद ඔක්තෝබර් පළමු වෙනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්යසාධක බලකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුල අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රී තලදා මාළිගයේ පැවති දජ පූජා වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේය. වැඩිදුරටත් අදහස් දක්වූ යුද හමුදාපතිවරයා ඔක්තෝබර් 1 වෙනිදා පසුව රට විවෘත කළ යුතුද නැතිනම් තවදුරටත් පවත්වාගෙන යන්නේද තීරණය ඊළඟ දින දෙක තුනේදී අනිවාර්යයෙන්ම දැනුම් දීමට කටයුතු කරනවා. කෙසේ වෙතත් ජනාධිපතිතුමා දින දෙකකට ප්‍රථමව ලබා දුන් උපදෙස් මත උපදෙස් ලබා දීලා තියෙන්නේ රට විවෘත කරන අවස්ථාවකදී අපි මොන ආකාරයෙන්ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියලා. ප්‍රවාහන ක්ෂේත්‍රය හා අනෙකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදයේ පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව මේ වන විටත් විශේෂයෙන්ම අමාත්‍යාංශ වලට දැනුම් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට මේ රට ජනගහනයේ 52.3%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැවසීය.